මම හිතනවා අපි අද ඉස්සෙල්ලම කතා කරමු කියලා දැන් මුල් ළමාවිය සංවර්ධනය කියන විෂයේ තිබෙන මේ ආවේග පාලනය කියන ශිෂ්ටය ගැන අපි ටිකක් අද කතා කරමු. ඉතින් ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මොකද්ද මේ ආවේගයක් කියන්නේ. දැන් ආවේගයක් කියලා කියන එක නිකන් සරලව අපිට හඳුනා ගන්න පුළුවන් මේ විදිහට. දැන් අපි හිතමු අපි ආස දේවල් කියලා. හිතන්න දැන් ළමෙක් චොකලට් කන්න ආසයි. समहार पेलीस देश आस संहार टीवी बल आस गेमिंग हंड आस तो दें अपे यम किसी उत्तेजया यम किसी उत्तेजया निशा अपे मोले तो सतुटा प्रबोधया प्रीतिया कति कर उत्तेजती इतने उत्तेजेत अपे मोले यम किसी प्रतिक्रिया वादला एक पेलबी मकती එතකොට දැන් මේ පෙළඹීමේ ස්වභාවය තමයි ඒවා ෂණිකව එන පෙළඹීම්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම චොකලට් එකකට ෂණිකෝ පෙළඹේ. ඒතර දැන් මේ ඒ ආවේගයේ ස්වභාවය තමයි යම් කිසි ප්‍රබෝධකාරී දෙයකට ෂණිකෝ මෙහෙම එනවා එක. ඕ සමහර වෙලාවට අපට හානි කර දෙයකටත් මෙහෙම ෂණිකව එළඹීමක් එනවා. මෙන්න මේ තමයි සරලව අපි කියන්නේ ආවේගයක්. इतने में आवेग किए अपिट संहार हर अवश्य संहार तेमल पमन इकमें अपिट हानि इंग्ली इंपल्स इंपल्स कंट्रोल इतने में आवेग किए ओनोट वेडियन तो एक अनीत कर दरियानो दर्वट कर दरिया आवेग पालने की शेष्ट मोले तो गुड नगर මොකද මේක අපිට උපතින් එක්තරා හැකියාවක් අපිට තියෙනවා. ඒක ඕනම අපි ගේන ලක්ෂණයක එක්තරා හැකියාවක් උපතින් තිබුණට අපි ළමයාට ලබා දෙන අත්දැකීම් වල ක්වලිටි එක අපි ළමයාට ලබා දෙන අත්දැකීම් වලින් තමයි මේක දියුණු කරනවාද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නේ. ඒතරද අපි හිතමු ළමයෙකුට ආවේග පාලනය කිරීම සඳහා පුහුණුවක් අවශ්‍යයි. එතර පුහුණුව තුළින් මොලේ ස්නායු පරිපත ගොඩනැගිලා එයාට ආවේග පාලනය කිරීමේ හැකියාව වෙනවා. දැන් මේ සම්බන්ධව ඉතාම වැදගත් විද්‍යාත්මක පර්යේෂණයක් කළා මේ අපි හැමෝම දන්න ටෙස්ට් එකක් තියෙනවා මේක ඕන තරම් ඔයගොල්ලෝ බලන්න පුළුවන් YouTube එකේ marshmallow test කියලා. එතකොට මේ marshmallow test කියන එකෙන් අදහස් කරන්නේ ළමයි අපි දන්නවා පොඩි දරුවෝ හරි ආසයි මේ marshmallow කෑලි කන්න. ඒක තියෙන රසට හැදේට ළමයි කැමති. तो मैं मे मार्शमेलो कैल्ला लमा इस तरह तिब्बा मे परेश कंडा है मार्शमेलो कैल तीला लमा इट क्यूआ उताला कैमती नंग मे मार्शमेलो कैल खंड पुलवा ओण विला अब कौर हरि विना पहलवा मे खंड तो हितियो मे तो नौका हितियो अन्न अपियो बट तवत मार्शमेलो कैल्ला दिन මේ තමයි ඒගොල්ලෝ කිව්ව කාරණා. එතකොට දැන් මොකද උනේ? සමහර ළමයි මේක නුකායින සෑහෙන උත්සාහ කළා. අහක බැලුවා, කුඩි ගැව්වා, වටපිට බැලුවා, ගොඩක් වැඩ කළා. සමහර ළමයි කෑවා. සමහර ළමයි චුට්ටක් කාලා නිකන් හිටියා. ඒතර විද්‍යාඥයෝ නිරීක්ෂණය කරා දැන් තමන්ට ප්‍රියජනක ආශ කරන උත්තේජයක් තියෙනකොට ඒකට යොමු නොවි ඉන්න තියෙන හැකියාව තමයි මේ බැලුවේ. તો සමහර ළමයි හැකියාව හොඳට තිබුණා සමහර අය තේ හැකියාව අඩු වෙන තිබුණා. එතකොට පස්සේ කාලෙක මේගොල්ලෝ අධ්‍යයනය කරලා බැලුවා දැන් මේ මාස්පිලෝ කැල්ල කාපු ළමයි සහ නොකාපු ළමයි කියලා කණ්ඩායම් දෙකකට ළමයින් හදාගත්තා. ඒක කණ්ඩායමක් මාස්පිලෝ කෑවේ නැහැ අනිත් කණ්ඩායම මාස්පිලෝ කැල්ල කෑවා. එතකොට විද්‍යාඥයෝ හොයාගත්තා මෙහෙම කතාව මොකද්ද? මාෂ්මෙලෝ කැල්ල නොකාපු ළමයි ජීවිතේ පස්සේ කාලෙක ඉතාම දියුණුවලා හොඳට රස්සාව කරා හොඳට විවාහය කරා හොඳට ඉගෙන ගත්තා ඉහළ තනතුර වලට ගියා නායකත්ව කුසලතා හොඳයි සමාජ හැසිරීම හොඳයි හැමදේම හොඳයි ඒගොල්ලන්. හැබැයි මාෂ්මෙලෝ කැල්ල කාපු දරුවෝ ටික මොකද උනේ? ඉතා ඉහළ බුද්ධිමට්ටම් තිබුණා මේ ගොඩක් දරුවන්ට. හැබැයි ප්‍රශ්නේ උනේ ඒගොල්ලන්ගේ සමාජ හැසිරීම වල ඊළඟට විවාහය ඇතුලේ මද්‍රව්‍ය භාවිතාව මේ වගේ කරුණු පස්සේ කාලෙක වැඩි වෙලා ජීවිතය අසාර්ථක.
මේ ආවේග පාලනය කියන කොටස තාම වැදගත් එකක්. අපි කොච්චර හොඳට බුද්ධියක් තිබුණත් ජීවිතේ අපිට ආවේග පාලනය කරන්න අමාරු නම් ජීවිතේ අසාර්ථකයි. ඒ නිසා ආවේග පාලනය තාම වැදගත් ශ්‍රේෂ්ඨයක් ළමා සංවර්ධනයේ. එතකොට දැන් මේක දියුණු කරන්නේ කොහොමද? මේ සඳහා කළ හැකි අභ්‍යාස මොනවද? දැන් අපි කියනවා ප්‍රැක්ටිස් ඩිලේ ග්‍රැටිෆිකේෂන් කියලා මනෝවිද්‍යාත්මක මූලධර්මයක් කියලා. මොකද්ද? දැන් ග්‍රැටිෆිකේෂන් කියන්නේ සන්තර්පණය වෙන එක. සන්තර්පණය වෙන එක. එතකොට සන්තර්පණය කියන එක අපි පරක්කු කරනවා, ප්‍රමාද කරනවා. එතකොට සන්තර්පණය පරක්කු වෙන්න පුහුණු කරනවා ළමයෙක්. දැන් අපි හිතමු අපි ළමයෙකුට ඉල්ලපු ගමන් දේවල් දෙන්නේ. දැන් අපි දන්නවා සමහර අම්මලා තාත්තලා ගෙවල් දොරවල් වල ණය දරුවන්ට හරි ආදරේ. එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? දරුවෝ ඉල්ලපු ගමන් දෙන්නේ. චොකලට් ඉල්ලපු ගමන් දෙන්නවා. සෙල්ලම් බඩු ඉල්ලපු ගමන් දෙන්නේ. මේ ඉල්ලපු ගමන් ළමයින්ට හැමදේම දුන්නට පස්සේ මොකද වෙන්නේ? මොළය ඇතුලේ ආවේග පාලනය කියන ශේෂ්ඨය දියුණු වෙන්නේ. දියුණු වෙන්නේ. එතන ළමයින්ට හැමදේම දෙන්න ඕනේ ටිකක් පරක්කු කරලා. අපිටම ඉල්ලපු ගමන් දෙන්නේ අපි කියන පුතා අපි හිට ගමු. ලබන මාසේ ගමු. තාත්තට පඩි හම්බුනහම ගමු. දැන් ගිය සතිය අරන් දුන්නානේ අපිට උට්ටක් ඉවසලා ඉන්නේ. මෙන්න මේ වගේ ළමයින්ට ඉල්ලපු ගමන් දෙන්න නැතුව ටික ටික ප්‍රමාණය අඩුවෙන් ක්‍රමානුකූලව දෙන එක තමයි මේක වැදගත් දෙය. දැන් ළමයින්ට ඉල්ලපු ගමන් දේවල් දුන්නොත් ඔහුගේ ආවේග පාලන ශේෂ්ඨිය දියුණු වෙන්නේ. පස්සේ කාලේ ඊටාම කලහකාරී ළමයි හම්බෙයි. ඔන්න එක පැත්තක්. දෙවෙනි එක තමයි ළමයින්ට නොගැලපෙන දේවල් දෙන එක. දැන් සමහර අම්මලා ඊටාම ගණන් දේවල්. ඒ වයසට ගැලපෙන්නේ නැති දේවල් ළමයින්ට අරන් දෙනවා. දැන් හිතන්නකෝ එක පාට ළමයෙක් Apple phone එකක් ඉල්ලුවොත් දෙනවා. ගැලපෙන්නේ නැහැ ඒ වයසට. සමහර සල්ලි තියෙන දෙමව්පියෝ ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ වයසට ගැලපෙන්නේ නැති දේවල් දෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න ළමයා ඒව වැරදියට පාවිච්චි කළා. මේ ආවේග පාලනය කියන ශ්‍රේෂ්ඨිය දුර්වල කරගන්න. ඒ වගේම තමයි අධික ලෙස මාධ්‍ය භාවිතාව. දැන් උදාහරණයක් විදිහට මේ ස්ක්‍රීන් ගැන අපි ලෝකේ කතා කරනවානේ. මේ ස්ක්‍රීන් භාවිතාව කොච්චර සාර්ථකවද කියලා ලෝකේ. දැන් අපි දන්නවා මේ ඔන්ලයින් ලර්නින් එක අපිට ස්ක්‍රීන් භාවිතා කරන්න වෙලා තියෙනවා. ඒතර මේ ස්ක්‍රීන් එන්ටර්ටේන්මන්ට් සඳහා වැඩිපුර භාවිතා කරනකොට පරිස්සම් වෙන්න. දැන් මේ ස්ක්‍රීන් කියන එක එඩියුකේෂන් වලට පාවිච්චි කරන එක වෙන කතාවක්, එන්ටර්ටේන්මන්ට් වලට පාවිච්චි කරන එක තව කතාවක්. ඒතර අපි හිතමු මේ ගේමින්, දැන් මේ ඔන්ලයින් ගේමින්, අර ගෲප් ගේමින් මේ වගේ එක එක දේවල් ළමයින් අනවශ්‍ය විදිහට මේවා යෙදෙනකොට ඔවුන්ගේ ආවේග පාලන ශේෂ්ඨිය දුර්වල වෙනවා. ඒ නිසා දැන් ඒ තව පැත්තක්. ඒ වගේම තමයි ආවේග පාලන ශේෂ්ඨිය දුර්වල වෙන තව ඉතාම වැදගත් දෙයක් තමයි දරුවන්ගේ ළමා කාලයේ පීඩාවට ලක් වෙනවා. දැන් අපි තුම්ම තාත්තා රණ්ඩු වෙන ගෙදරක ළමේ කැදෙනවා, ළමයාට ගහනවා, දැඩි වාචික අපයෝජනය කරනවා, අම්මයි තාත්තයි බීලා රණ්ඩු වෙනවා. දැන් මේ වගේ ළමා කාලයේ පීඩාවට ලක් වෙන ගෙවල් වල දරුවන්ගේ ආවේග පාලන ශේෂ්ඨිය දුර්වලයි කියලා හොයාගෙන තියෙනවා. ඒසම දැන් ඔබට ගොඩක් දේවල් මෙතනදී කරන්න පුළුවන්. එකක් ළමයාගේ දේවල් පරක්කු කරන්න පුළුවන්. ස්ක්‍රීන් භාවිතාව එන්ටර්ටේන්මන්ට් සඳහා, අපි තුමු විනෝදාශ්වාදය සඳහා තිර භාවිතා කිරීම, ඩිජිටල් තිර භාවිතා කිරීමේ ප්‍රමිතියක් හදාගන්න ගෙවල් වලට. ඊළඟ දේ තමයි ඒ ළමයින්ට දේවල් දෙනකොට අරම ඒ වගේම ඔබ ළමයාට සුරක්ෂිත, ප්‍රබෝධකාරී, පීඩාකාරී නැති පරිසරයක් හදාගන්න ඕනේ ඊළඟ වැඩේදී ආවේග පාලනය සංවිධානය වෙයි. ඒ වගේම ක්‍රීඩාව. දැන් ක්‍රීඩා කරනවා නම් පොඩි දරුවෝ විටි විට අභියෝග වලට මුහුණ දෙනවා, පරාජය වෙනවා, දරා ගන්නවා. දැන් මේ ක්‍රීඩා දේවල් වලට වැඩිපුර යොමු වෙන්න පුළුවන් නම් ආපහු ළමයින්ගේ ආවේග පාලන හැකියාව දුර්වල. තාවේ අඩු වෙලා ගිහිල්ලා හොඳට ආවේග පාලන හැකියාව හොඳට එනවා ක්‍රීඩාව හොඳට පුහුණු කරන්න පුළුවන්. දැන් ක්‍රීඩාව කියලා අදහස් කරන්නේ මේ තරඟකාරී තරඟයට දුවන එකක් නෙමෙයි. ඒක නෙමෙයි ක්‍රීඩාව කියන්නේ. සෙල්ලම් කියන වචනේ මම ඉල්ලන්නේ. දැන් ක්‍රීඩාව කිව්වම අපේ ඔළුවේ තියෙන්නේ නිකම් බැට් මේ නිකම් මීටර් 100 දුවනවා, 200 දුවනවා, ජය ගන්නවා ඒක නෙමෙයි. ඒක ඇවිල්ලා වෙන කතාවක්. ක්‍රීඩාව කියලා කියන්නේ දරුවන්ගේ මොළයේ පෞරුෂයට වැදගත් වෙන උපශේෂ්පයක්. සලමයි කොහොමද සෙල්ලම් කරන්න තමයි හැදිලා ඉන්නේ. දැන් එතකොට ක්‍රීඩාව නැත්තම් ක්‍රීඩාව කියන වචනේ වඩා මම කැමති සෙල්ලම් කියන වචනේ ප්‍රාප්තයි.
ළමයිට සෙල්ලම් කිරීමේ අවකාශය වැඩිපුර තියෙනවා නම් අන්න එතනදී ඔහුගේ ආවේග පාලන හැකියාව ඉතාම ඉහළ මට්ටමකට යනවා. ඒ නිසා දෙමව්පියන් පුළුවන් මේවා භාවිත කරන්න. When you subscribe, you support our channel. It's easy and free. Please like and share this video.